සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර මේ රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු තිරිකුණාමලයේ තෙල් ටැංකිය වැනි නිර්පදාර නාස්ති වන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟලුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. වරාය දියුණු කරනට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලැයිස්තුව තව දිගයි. මතක තියාගන්න එයත් කරන්නේ හොරකමක්. ඒ නිසා රටේ අනාගත දියුණුව හොරකම් කරන්න එපා කියලා මං හැම එක්කෙනාගෙම ඉල්ලා සිටිනවා. හැම සංවාදම ව්‍යාකෘතිම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම තිරිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණ සංවර්ධනයට ඉඩ දුන්නේ නැහැ. ඒ තෙල් ටැංකිය දිරාපත්වන්නේ ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවර එළියේ තැපැල් කාර්යාලයක් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න. නුවර එළියේ තැපැල් කාර්යාලයේ සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවර එළියේ සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවර එළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තු අපිට තියෙනවා. තවත් දැවැන්ත ව්‍යාකෘති ගණනාවක් නුවර එළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියලු දේ කරන්නේ නුවර එළියේ පරිසරයත් ඒ ඓතිහාසික ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීම සඳහායි. ගාලුකොටුවේ තිබූ පැරණි තැපැල් කාර්යය ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ගොඩනැගිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැගිල්ල අපට තියෙනවා. විදේශ විනිමයක් ලැබෙනවා.